දින ගණනාවක් මුළුල්ලේ අප ලක්දිව පුණ්‍යභූමි වන්දනා කරමින් වැඩම කළ තායි වන්දනා පාදයාත්‍රා අසිරිමත් පුණ්‍යචාරිකාව අද ගමන් ආරම්භ කළේ මාතලේ කොහලන්වල පිහිටි යුද හමුදා විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සිටයි. කොහලන්වල විශේෂ බලකා මධ්‍යස්ථානයේ අනදින නිලධාරීතුමන් ප්‍රධාන නිලධාරීන් සහ සෙබල පිරිස් එක්ව පින්වත් ස්වාමින් වහන්සේලා උදෙසා උපස්ථාන කරන්නට ඉතා කැපවීමෙන් යුතුව කටයුතු කරනු ලැබුවා. උදෑසන දානේ වැළඳු පින්වත් ස්වාමින් වහන්සේලා ඊයේ දිනයේ ඇදහැළුණු මහා වර්ෂාව නිසා තෙමුණු චීවර සහ අනෙකුත් උපකරණ වියලා ගන්නාතෙක් කඳුරු පරිශ්‍රයේ විවේකසුවේන් වැඩ සිටියා. දහවල් කාලයේ කොහලන්වල සිට මාතලේ අලු විහාරය දක්වා වැඩම කළ පින්වත් මහසඟරුවනට උපස්ථාන කරන්නට වෙනදාමෙන් අදත් මග දෙපස සැදැහැවත් බොහෝ දෙනෙක් එක් රැස් වී සිටියා. පින්වත් ස්වාමින් වහන්සේලාට ඔසුපැන් පූජා කරමින් ඔසුපැනින් දෙපා දෝවණය කරමින් මාර්ගයට පාවඩ එළමින් උතුම් සංඝෝපස්ථාන පින් රැස් කරගන්නට ඔවුන් ඉතා උනන්දුවෙන් කටයුතු කරනු ලබන අයුරු අපට දක්නට ලැබුණා. මුඛ පරම්පරානුගතව ආරක්ෂා කරමින් ආ භාග්‍යවතුන් වහන්සේගේ පිවිතුරු ශ්‍රී සද්ධර්මය පත් ඉරුමත ලේඛනාරූඪ කළ මාතලේ ඓතිහාසික අලු විහාර පුදබිම වන්දනා කරන්නට යෙදුණු තායි පාදයාත්‍රාව මඩවල උල්පත මහමෙවුනාව භාවනා අසපු පින්බිමට වැඩම කිරීමෙන් අද දවසේ නිමාව සනිටුහන් කරනු ලැබුවා. හෙට දිනයේ මඩවල උල්පත මහමෙවුනාව භාවනා අසපුවෙන් පිටත්වන තායි වන්දනා පාදයාත්‍රාව බස් රථයෙන් ගිරාඳුරු කෝට්ටේ වෙත වැඩමකොට ගිරාඳුරු කෝට්ටේ සිට මහියංගණය දක්වා පාගමනින් වැඩමකොට ඓතිහාසික මහියංගණය රජමහා විහාරය වන්දනා කිරීමට නියමිතයි.